Sadarin pilihkan nama David Bro YouTube channel lekeng genena tawat talut video itu kata. Itin ada apa me video keng watek kata karena ane kok mendaki Windows computer ke run di start kena mana bagi mak computer ke start up ke godak mak bela gana mana apa deh main dari wal nama tekanan pulang krema apa ya demi video keng kata karamu. Itu video kali ini kalian amat akan ngekoran warim dasit bro YouTube channel ke subscribe karena paling hati ini ratu part button ke klik karena eva game lagi notification on karena nama video upload ke gue mau ada lagi langkah teman gen negan na puluang mana eva game video ko lagi hal untuk belaga masih akhir anda mungkin ada negan na eva game video ko hendak kira hita nama nang anuarim like ke dagangnya na අමතක කරන්න එපා. ඉතින් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපිට ඔයාලගේ කම්පියුටර් එකේ ලැග් වෙන එක ප්‍රෝග්‍රෑම් ස්ටාර්ට් අප් එක ස්ලෝ වෙනවා නම් අපිට විසඳුම් ගණනාවක් තියෙනවා. ඉතින් අපි මේ ගැන කතා කරමු. ඉතින් ඔයාලට පුළුවන් පළවෙනි ක්‍රමය තමයි සෙටින්ග්ස් වලට ගිහිල්ලා නොටිෆිකේෂන්ස් ඔෆ් කරලා ඒ වගේම ඔයගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔෆ් කරලා ඒ වගේම කම්පියුටර්ගේ ගේම් මෝඩ් එක ඔන් කරලා තිබ්බහම ඉතින් ඒ තමයි සෙටින්ග්ස් වල යටතේ අපි කතා කරත් කරන්න දේවල්. ඒ වගේම ආඩ පුළුවන් ඔයගේ වැඩක් නැති ඔයාට අවශ්‍ය නැති ෆෝල්ඩර්ස්, ෆයිල්, ඉමේජස්, වීඩියෝස් ඒ වගේ වැඩ දේවල් දෙන්න ඉතින් ඒවා අනවශ්‍ය නැත්තම් ඩිලීට් කරන්න. ඒ වගේම අනිවාර්යෙන් කියන්නේ ඒක තමයි ඔයගේ රීසයිකල් බින් එකේ තියෙන දේවලු පර්මනන්ට් ඩිලීට් කරන්න ඕන. මොකද ඔයා හිතනවා නම් මේක රීසයිකල් එක බින් එකට ගියාම ආ කම්පියුටර් එක හරි වෙනවා නම් කියලා ඒක වැරදි. මොකද ඒ රීසයිකල් බින් එකේ තියෙන ඒවා ටිකක් තියෙන ඔයගේ කම්පියුටර් එකේ වල ෆයිල් වල තියෙන නැතුනට. ඉතින් ඔයාලා රීසයිකල් බින් එකේ පර්මනන්ට් ඩිලීට් කරන්න පුළුවන් එම්ටි කරන්න පුළුවන් ඔය වගේ ගොඩක් දේවල් පුළුවන් කියන්නත් අවශ්‍ය දේවල් ටෙම්පරල් එකෙන් තියාගන්න පුළුවන් වගේම දෙනවා. ඉතින් ඊට පස්සේ ආර පුළුවන් ඩිස්ප්ලේ සීන් එකට ගිහිල්ලා ඔයගේ ඔයගේ වටිනා කියන ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ඔයගේ වෙනස් ලෝකල් ඩිස්ප්ලේ එකට මාරු කරන්න. ඉතින් අපි ගැන වැඩි විස්තර කතා කරමු. ඉතින් ඉස්සලා බලමු කොහොමද සෙටින්ග්ස් වලින් මේක කරන්න කියලා. ඉතින් අපි මේ දෙක සෙටින්ග්ස් ලෝඩ් කරගමු. performance එකක් computer එකෙන් ගන්න ඉතින් මේක game කට්ටටම නෙවෙයි computer එකේ සාමාන්‍ය run කරන එකක් මේක වැඩසටහන වෙනවා computer එක specification අඩුම ඉතින් ඊට පස්සේ අපිට කරන්න පුළුවන් මේ privacy එක පිළිබඳ මෙන්න මෙතන තියෙන notifications camera locations ඒ වගේ app functions off කරගන්න අවශ්‍ය වෙන්නේ නැති ඉතින් මේ ගිය locations අපි on කරගමු ඒ location එක සමහර විට දකින්න නැති ඔයා අපි ප්‍රේස් එකක් පාවිච්චි කරනවා මෙතන ඔයා මේ location පාවිච්චි කරනවා කියලා ඉතින් අපි මේ location off කරගෙන පුළුවන් ඉතින් මේ location එක මේ කරද්දී අපිට පුළුවන් location location එක පාවිච්චි කරන apps අපි මෙතන බලගන්න පුළුවන් maps එක කොහොමද ඔයාගේ කැමරා ඒ වගේ තමයි 3D driver ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා ඉතින් වටපිටම අවශ්‍යම නැත්තම් location off කරගන්න ඉතින් මම දැන් off කරගන්න ඉතින් ඊට පස්සේ කැමරා ඔයාලට අවශ්‍ය නැත්තම් ඔයාලගේ කැමරා එක run වෙනකොට ඒ කියන්නේ ඔයා photo ගන්න නැහැ නේ සාමාන්‍ය computer එක ඉතින් අපිට බලුවා මේ option එකත් off කරලා දාන්න ඉතින් ඊට පස්සේ microphone notification ඉතින් මේ notification පැත්තට ගිහිල්ලා අපිට පුළුවන් අපේ notifications access කරන්න පුළුවන් වෙන ඕන app වලට ඒක තමයි මෙතනින් කරන්න ඉතින් මම මේක off කරගෙන ඉන්න මේ විදිහට ඉතින් ඊට පස්සේ අපිට ආවට පුළුවන් තවත් මෙතන ගොඩක් option තියෙනවා ඉතින් අපිට අනිත් options වල වඩා තව දෙයක් තමයි මෙන්න මේ background apps
ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් ඇප්ස් වලින් ඔයාගේ කම්පියුටර් එකේ විශාල දෙයක් බලපාන. ඉතින් මේ තියෙන්නේ ඔයාගේ Windows ඇප්ස් ටික. අපිට වෙනම ඉන්ස්ටෝල් කරගන්න ඕනේ නැහැ. ඔයාගේ Windows එකත් එක්කම එනවා. ඉතින් මෙතන ඔයාලට පෙන්වනවා ඇති මේ ඇප්ස් ගණනාවම එකපාර රන් වෙන ප්‍රවට අනිවාර්යෙන්ම ඔයාගේ කම්පියුටර් එක ස්ටාර්ට් කරනවා. ඔයාගේ ස්පෙસિෆිකේෂන්ස් අඳිනවා. ඉතින් අපිට මේ එකක් කරන්නනවා කියලා ලේසියෙන් බලාගන්න පුළුවන් අපේ ටාස්ක් මැනේජර් වලට ගිහිල්ලා. ඉතින් මම දැන් ඕෆ් කරලා තියෙනවා. ඉතින් ඕෆ් කරලා තිබ්බහම ඔයාලට මෙන්න මේ විදිහට අනවශ්‍ය විදිහට රන් වෙන ඇප් ඕෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔන් කරලා අපිට උනා මෙතනින් කාර්ය කරන්න. ඉතින් ඔයාලට මේ ඔක්කොම අවශ්‍ය නැත්නම් ඔයාලට මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් ඇප් ඔක්කොම ඕෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කැල්කියුලේටර් එක රන් කරන්න ඕන ඔයාලට මැප් එක ඔයාලට ඔෆිස් එක වන් නෝට් එක ඒව ගොඩ දේවල් ඇක්ටිවේෂන් දින අපි එක එක ගන්න කතා කරනවා නම් ඉතින් දැක්ගමු. ඉතින් මම ඉන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඇප් ඕෆ් කරගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ ගැන කතා කරා. ඉතින් අපි ආයෙත් ෆෝන් එකට ගිහිල්ලා අපි පුළුවන් නොටිෆිකේෂන් ඕෆ් කරගන්න. ඉතින් අපි නොටිෆිකේෂන්ස් කියලා කිව්වට පස්සේ නොටිෆිකේෂන් ඇක්සස් සෙටින්ග්ස් වලට යනවා. ඉතින් ඊට පස්සේ මෙතන පුළුවන් ඔයාලට notifications ගැටතේ තියෙනවා මෙතන get notification from apps and other senders. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී ඔයාගේ apps වලින් එන ඔයාගේ වෙන කට්ටියගෙන් එවන company account එකෙන් එවන website එකෙන් website එකෙන් එවන notifications අපිට පෙන්වන්නේ කියලා. ඉතින් මම මේ විදිහට off කරන්නේ එතකොට ඔයාට computer එකේ එන එක ඔයා දැකලා ඇති ඔයා මේක ඕෆ් කරන්න නෙවෙයි නම් ඉන්නේ ඔයාට සැනිසැලට මැසේජ් වෙන විවිධ ඉවෙන්ට්ස් විවිධ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේ ගොඩක් එනවා ඇඩ් වගේ දේවල්. ඉතින් අපි පුළුවන් මේ වගේ ලක්වාගෙන ඉන්න නැත්නම් ආන පුළුවන් මෙන්න මේ විදිහට ඔටෝ ප්ලේ ඔඩියෝ ජජස් සජස්ටස් මියුසික් සිකියුරිටි කියන්නේ මම පාවිච්චි කරන ඉන්ටෙන්ස් සිකියුරිටි එක ඒ වගේ මේ වලින් මැසේජ් වෙනවා අපිට මේකට ඕෆ් කරන්න පුළුවන් අවශ්‍ය නැත. ඉතින් ඊට පස්සේ අපිට කරන්න අනිත් දේ තමයි ස්ටෝරේජ් එක. ඉතින් ස්ටෝරේජ් එක ගොඩක් වාගේ තියෙනවා නම් ඔයාලා කම්පියුටර් එක ගොඩක් ඉස්සක් වෙන බලනවා ඔයාලගේ ෆයිල් හරහා ගොඩක් පාවිච්චි කරලා. ඉතින් ආඩ දැන් පේනවා කි මේ ස්ටෝරේජ් එකට මගේ කම්පියුටර් එකේ ලෝකල් ඩිස්ක් C එකේ කොච්චර GB ගන්න තියනවාද ඒක මම GB ගන්න මේකෙන් කියයි. ඉතින් ආඩ බලන්න මේ GB ගන්න පොඩ්ඩ අඩු කරගන්න මෙන්න මේ apps and features other හැර මෙන්න මේ temporary files මේ ආඩ පුළුවන් temporary files දෙක තියෙන temporary files එක මෙතන ඉදිරිපත් කරගන්න. ඉතින් නැත්තම් ආඩ පුළුවන් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ feature එක ඔයා run කරගෙන තියාගෙන පුළුවන් ඔයාට recycle bin එක ඒ වගේම temporary files වගේ දේවල් auto delete කරන විදිහට auto free up කරලා space free up කරන විදිහට අපිට සම්පූර්ණ ඔන් කරන්න පුළුවන්. ඉතින් අපි මේ temporary files එකට ගිහිල්ලා බලමු කොහොමද මේ කරන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ computer එකේ තියෙන temporary files scanning වෙනවා. ඉතින් මේ විදියට සමහරින් හිතුවා මේක ගොඩක් අවුරුදු ගාන මාස ගාන think කරනවා නම් මේක ගොඩක් වෙලා යනවා load වෙන මොකද ඉතරම් තරම් temporary files තියෙන හින්දා. ඉතින් ආඩම විදියට ඔයාට delete කරගන්න ඕන අවශ්‍ය ඔයාට remove කරගන්න ඕන අවශ්‍ය ෆයිල් ටික අපිට මෙතනින් තෝරන්න පුළුවන් මේ ටික එක හරහා. ඉතින් ඔයාලට පුළුවන් thumbnails, temporary files, temporary internet files, ඒවා softwares වල ඒවා ඊට පස්සේ windows වලට අදාළ ඒවා. ඉතින් අපේ විදියට මේ ටික remove කරගන්න පුළුවන් temporary files ටික. ඉතින් ඊට පස්සේ remove කරගන්න අවශ්‍ය වෙනවා ආට මෙතනදී තියෙන remove files කියන එක click කරන්න එකපාර. ඉතින් මේකට ටික වෙලා ගියාට පස්සේ ආට මේ විදියට අපේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි ඔයාගේ computer settings වලින් මේක කරගන්න. ඉතින් අනිත් එක තමයි ඔයාගේ files වලට ගිහලා ඊට පස්සේ ආට පුළුවන් ඔයාගේ important ගොඩක් ලොකු storage එකක් ගන්න දේවල් ඔයාගේ මේ අනිත් local disk එකට මේ විදියට වන්න මෙන්න මේ මම වගේ ඔයාගේ downloads ඔයාගේ videos ඒ වගේ ගොඩක් අරගෙන ඉතින් ඒක උනාට පුළුවන් මෙන්න මේ local disk එක වෙන local disk එකකට වන්න. ඉතින් මොකද ඔයාගේ මෙතන තියෙන දේවල්
හරහා ගමන් කරද්දී ඔයාගේ apps වගේ දේවල් මෙතන දෙන්නේ නැහැ බවා computer storage වැඩි නම් විශේෂයෙන් ඔයාගේ apps ඔක්කොම යන්නේ program files වලට ඔයාට install කරනවා නම් ඉතින් සමහර වෙලාවට ඔයාගේ apps වල කොට apps එකක් install කරලා uninstall කරනදී ඔයා computer එකේ ඒවා තැන්පත් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ඉතින් අපිට මේ හරහා program files වලට ගිහිල්ලා අපිට ඒ app එකේ හරින විදිහට පාවිච්චි හරින විදිහටම use කරලා දාන්න විශේෂ දෙයක් කියන කියන්නේ ඉතින් මේක පොඩ්ඩක් dangerous වැඩක් මොකද windows වලට අදාළ windows වලට අවශ්‍ය file එකක් ඔයගොල්ලන් delete වුණා ආයක ගන්න බෑ ඉතින් එතකොට windows repair reset windows format කළා අල්ටින් දානවා කිරි හොල් වලට යනවා ඉතින් වඩ පුළුවන් කැන්දි නම් මේ දේක නොකර ඉන්න මොකද මේ වලින් මේ වැඩ වලින් ලොහා ලොකු app එකක් download කරුවොත් සාමාන්‍යයෙන් ඉතුරු වෙනවා ඉතින් මේකෙන් ලොකු දෙයක් වෙන්නේ නැහැ හැබැයි ගොඩක් apps එක දිගට ඉන්න කරලා වඩ පුළුවන් වඩ වෙනවා ඉතුරු වෙලා ලොකු විදිහ ප්‍රමාණයක් මේ වැඩක් නැති තැනකට යනවා ඉතින් ඒක තමයි අපිට අර කලින් කිව්වට temporary files deleted වෙන විදිහට ඔන් කරලා පුළුවන් නැත්නම් අර විදිහට delete remove කරලා දාන්න පුළුවන් ඉතින් මෙතනදි සමහර වෙලාවට මේ phone වල delete වෙන්නේ ඒවා temporary file එකක් නෝන හින්දා ඉතින් කන්ජේ ඒ කියන්නේ කතාවමත් අත්‍යවශ්‍ය දෙයක් කියලා important file එකක් කියලා ඉතින් අපිට මේක පාස් කරන්න පුළුවන් ඉතින් මේ තාම කිව්ව ලෝකල් disk එකට කොහොමද install කරන්නේ මම මේ පාවිච්චි කරන ඔවිසෙන් stream කරන්න වගේ නේ record කරන්න පාවිච්චි කරන මේ OBS studio එක ඒ app එක software එක මම install කරලා තියෙන මේ ලෝකල් disk අනිත් එකට ඉතින් ආවට පුළුවන් මම කරන්න අලුත් install කරන්න අපේ ඉතින් මේ විදිහට වාර පුළුවන් work computer එක lag වෙනවා නම් ගොඩක් කිසිම විදිහකට මම නැතුව නවත්ත ගන්න. ඉතින් මේ විදිහක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා මේ විදිහට ලයික් කරන්න. ඒ වගේම වීඩියෝ ගේ යන කලින් අනිවාර්යයෙන්ම Duffy Bro YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් අලුත් tech video එකකින් අපි ආයෙ හමු වෙනවා. ඉතින් අදට මේ වීඩියෝ එක අවසන්.